සංයෝගයේ ශාරීරිය පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් විවරණ කරයි. ඒතර පළවෙනියට කියනවා එහි ද්විත්ව බන්ධනයක් තිබිය හැකිය. ඒ කියන සංයෝගයේ ද්විත්ව බන්ධනයක් තිබ්බොත් ශාරීරිය පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කළොත් ඩයි ඕලයක් බවට ඔක්සිකරණය වෙනවා. එතනදී මැංගනීස් ඩයොක්සයිඩ් හැදෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතනදී පර්මැංගනේට් ඔක්සිහරණය වෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් බවට. තර පර්මැංගනේට් අයන වල වර්ණයේ ද්‍රාවණයෙන් ඉවත් වෙන හින්දා පර්මැංගනේට් ද්‍රාවණය විවරණ කරයි කියන එකට ත්‍රිත්ව බන්ධනයක් ඒවල පැවතීම ගැලපෙනවා. ඊළඟට ත්‍රිත්ව බන්ධනයක් තිබුණොත් ඒ කියන සංයෝගයේ ත්‍රිත්ව බන්ධනයක් තිබුණොත් ශාරීරිය පර්මැංගනේට් මගින් කාබොක්සිලික් අම්ල දෙකක් බවට ඔක්සිකරණය වෙනවා. මාධ්‍ය බාෂ්මික නිසා හැදෙන්නේ කාබොක්සිලේටය. එතනදී පර්මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. පර්මැංගනේට් වල තියෙන දම්පැහැ නැති වෙලා යනවා. ඒ නිසා ත්‍රිත්ව බන්ධනයක් ඒවල පැවතීමෙන් ශාරීරිය පර්මැංගනේට් ද්‍රාවණය විවරණ වීම සිදු වෙනවා. ඊළඟට ඒ සංයෝගයේ ඇල්ඩිහයිඩයක් වුණොත් එහෙම ශාරීරිය පර්මැංගනේට් අයන එක්ක ප්‍රතික්‍රියා කරපුවාම කාබොක්සිලේටය බවට ඔක්සිකරණය වෙනවා. පර්මැංගනේට් අයන මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. ඒතර එතනදිත් පර්මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙන හින්දා ද්‍රාවණයේ දම්පැහැ නැති වෙනවා. ඒ සංයෝගයේ ඇල්ඩිහයිඩයක් විය හැකියි. ඩීවල කියන්නේ ඒ සංයෝගය කීටෝනයක් විය හැකි. කීටෝන ඔක්සිකරණය අපහසුයි. ඒ නිසා ශාරීරිය පර්මැංගනේට් සමග කීටෝන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලයි සැලකන්නේ. එතකොට ඒ සංයෝගය ද්විත්ව බන්ධනයක් තිබිය හැකි, ඒ සංයෝගයේ ත්‍රිත්ව බන්ධනයක් තිබිය හැකි, ඒ සංයෝගයේ ඇල්ඩිහයිඩයක් විය හැකි. ඒ නිසා A B C කියලා දීලා තියෙන වගන්ති තමයි නිවැරදි. හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන්.